බලාපොරොත්තු වෙන්නේ ධර්මය ස්පර්ශ කිරීමේ අවස්ථාව උදා වෙන්නේ කොහොමද කියන එක. සියම් සිටින ඒ ආර්ය උත්තමයන් වහන්සේට ආමුලස අවස්ථාවක් පාළ වෙනවා මේ ධර්මය ස්පර්ශ කර ගැනීමට. ඒ අවබෝධය, ඒ අවස්ථාව ඇති වෙන්නේ කොහොමද? ඒ උත්තමයන් ධර්මයේ ස්පර්ශ කරගන්නේ කොහොමද කියන එක අද ඉදිරි පාන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ ලෝකයේ ඉපදිච්ච හැම කෙනෙකුටම ප්‍රශ්නයක් තියෙනවා. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේදී මේ ලෝක සත්‍යයට එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ. নানা ප්‍රකාර ප්‍රශ්න මිනිස්සු ඉදිරිපත් කරනවා. ප්‍රශ්න කෝටියක් විතර මතක තියාගෙන ඉන්නවා. හැබැයි මේ හැම ප්‍රශ්නයකම යථාර්ථය තමයි දුක. මේ දුක කියන ප්‍රශ්නය තමයි විවිධ නාම රූප ඇවිල්ලා තියෙන්නේ. මම කැමති නෑ, මම මේව ඉන්නවට කැමති නෑ, මම කැමති නෑ ආවල් දේ වපුරන්න මගේ කෙතේ, මේසරේ කැකිලි දාන්න ඕනේ. දැන් මේව ප්‍රශ්න. එතකොට ගෙදර කට්ටිය කියනවා අනේ පුතේ මේසරේ කැකුළු ටිකක් කියන්න, අනේ මට බෑ මේසරේ අපි ලංකා කෝර කියනවා, එහෙම නැත්නම් නාඩු කියනවා, මුතු සම්බා කියනවා. දැන් මේව ප්‍රශ්න. විහාරස්ථානෙකට ආවම ආන්දරෝ ගාථා වැඩිපුර කියන්නේ, පොඩි කෙටිකේ ගාථා කියන්නේ වැඩිපුර වෙලා යන්නේ. එහෙම ප්‍රශ්නයක්. ධර්මය කියන්නේ දේශනා කරන්නේ, භාවනා දෙන්නේ, ඒකත් ප්‍රශ්නයක්. මේ වගේ අපගේ ජීවිත කාලය තුළ අවුරුදු 25, 30, 40, 50කට කියන මේ ආයුෂ කාලය පුරාම මේ ප්‍රශ්න ටික ඔක්කොම ලේඛනගත කරලා විශාල පුස්තකාලයක් හදලා මේ හැම එකක්ම එකින් එකින් ගවේෂණ කළ බැලුවොත් අපට වඩාත්ම පැහැදිලි වෙන එකක් තමයි මෙතන ප්‍රශ්න එකයි තියෙන්නේ. ලෝකේ මේ එක ප්‍රශ්නය සංකීර්ණ වෙලා අපි නොදැනුවත්ව මේක নানা ප්‍රකාර නාම රූපවල ස්වરૂපය අරගෙන තියෙනවා. තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකයේ මේ පවතින්නේ මේ දුක කියන ප්‍රශ්නේ විතරයි කියලා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා මේකේ සැබෑ తত্ত্বය සබ්බේ සංස්කාරා දුක්ඛ. සියලුම සංස්කාර ධර්මයෝ දුකයි. එතකොට මේ සියලුම සංස්කාර ධර්ම කියනකොට මෙතන ප්‍රශ්නවල මොනවද තියෙන්නේ? දුක. දරුවන්ගේ ප්‍රශ්න, ඥාතීන්ගේ ප්‍රශ්න, දෙමව්පියන්ගේ ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න, මානසික ප්‍රශ්න, කායික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, සංස්කෘතික ප්‍රශ්න, ගම්මානවල තියෙන ප්‍රශ්න, ආයතනවල තියෙන ප්‍රශ්න, රැකියාවල තියෙන ප්‍රශ්න, මේ ඔක්කොම සංස්කාර ධර්මයෝ දුක මත නිර්මාණය වෙච්ච ප්‍රශ්නයක්. එනම් මේ දුකට හරියට අපි පිළිතුරු දුන්නොත්, දුක නිවාගත්තොත් මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනවා. එහෙම නැත්නම් විසඳෙනවා. එනම් මේ දුක කියන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න නම් ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ ධර්මය තුළින් නිවීමේ කටයුතු ඉවර කරන්න ඕනේ. එහෙනම් මේ ගමන යන ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයේ තියෙන කෝටියක් විතර ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම් වෙන ඒ තාපසයා කල්පනා කරනවා ධර්මයේ කියලා කට්ටිය එකක් කියනවා. පොත කටපාඩම් කළාට නිවන් යන්නේ නැහැ. ඕට්ලේ ආන්දරේ නම් ඔක්කොමට කලින් නිවන් යන්න එපාය. එහෙනම් මේක පාඩම් කළාට හරියන්නේ නැහැ. මේක දැනගෙන හිටියට ඒත් හරියන්නේ නැහැ. වඩපු කට්ටියකින් කමටන් අරගෙන වැළුවොත් මිසක් නිකන් කමටන් ගත්තට ඕක වැඩෙන්නේ නැහැ. එහෙනම් මේ අමතනම දෙන භාවනා මධ්‍යස්ථානවල රාතන් වහන්සේලා බී වෙන්න එපාය. ඉර්ධිය පිණ්ඩපාතේ වඩින්න එපාය. එහෙම එකක් වෙන්නේ නැහැ. කොහොමද? එතකොට ඒ කාලේ කියපු මේ කතන්දර ඔක්කොම බොරු වෙනවනේ. චුල්ලපන්තක දහස් ගණන් චුල්ලපන්තකලා බී කළා. එහෙනම් මේ මනෝකායෙන් මෙච්චර රුවම වන්න පුළුවන්කම තිබුණා. 이르දිපාතිආර තිබුණා. ලස්සන තපෝවන මවල තිබුණා. නැති කුටි මවල පූජා කළා ජේතවනාරාමේ. එනම් මේ 이르දිමතුන් අද නැත්තම් මේ වගේ චිත්ත වීතිය තුලින් වැඩ ගන්න තමන්ගේ සිත নানা ප්‍රකාර නාම රූප වලට පත් කරන්න ඒ දක්ෂකම් නැත්තම් එතකොට මේ මධ්‍යස්ථාන වල උගන්වන භාවනාව වලින් මොකවත් වෙලා නැහැ නේ. චතුරාර්ය සත්‍ය පොතේ තියෙනක ඇරෙන්න මේ පුංචි කල් කැටයෙන් පොළ කෑල්ලකින් මලකින් ගෙඩියකින් පොත්තකින් මේ හැමතැනම චතුරාර්ය කියන කවුරු චතුරාර්ය ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැහැ නේ. එහෙනම් හැමදාම චතුරාර්ය කියන්නේ පොතේ තියෙන දේ. එහෙනම් මේක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එහෙනම් මේ භාවනාව වල දෝෂයක් තියෙනවා. එහෙනම් මේ ධර්මය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගත්ත ඥාණයට. එහෙනම් මේ ප්‍රත්‍යක්ෂ කරපු ඥාණය පාළ වෙන්නේ කොහොමද කියන එකයි දැන් තියෙන ප්‍රශ්නය. එහෙනම් මේක දුක නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මේ ලෝකේ දුකක් නැත්තම් ධර්මයේ අවශ්‍යතාවයේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. විමුක්තියේ ප්‍රශ්නයක් කිසිම කෙනෙකුට තියෙන්න බෑ. ඉපදීමේ ප්‍රශ්නයක් තියෙන්නත් බෑ. එහෙනම් මේ සේරම දේවල් දුක නිසා මේ දුකට උත්තරය හොයන්න ගියාම තමයි සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා මේ සේරම ධර්ම කාරණාවල අවශ්‍යතාවය ඇති වෙන්නේ. මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මම නොදැනුවත් ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ ලෝකේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමයි පුරුදු කරලා වඩලා අවබෝධ කරගත්ත ධර්මය තමයි මේ ලෝකයේ ධර්මය. මේක ස්පර්ශ කරන්න කොහොමද? එතකොට යාට තේරෙනවා වඩලා ඉවර කරාම තමයි මේ ධර්මය ලැබෙන්නේ. වඩපු කෙනෙකුට පාළ වෙන කාරණාවක් තමයි මේ සද්ධර්මය. එනම් මේක වඩන්න ඕනේ කියලා යා ජීවිත කාලෙම මේකට කැප කරනවා. සමහර වෙලාවට යාට ධර්මය පාළ නොවෙන්න පුළුවන්. සමහර විට මේ ධර්මය මොකද්ද කියන එක තේරෙන්න නැතු වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් අපි තරයේ මතක තියාගන්න ඕනේ. මේ ධර්මය සෑම තප්පරයක් ගානම අපට ස්පර්ශ වෙනවා. අපි මේක අල්ලලා බලනවා. අපි මේ ධර්මය රා විඳිනවා. අපි දන්නේ නැහැ අපට නිින්ද ගින්. එහෙනම් අද සාකච්ඡාව ගොඩාක් වැදගත්. අපගේ ජීවිතවල උත්තරීතර සාකච්ඡාවක් මේක. මේ ශ්‍රවණය කරන ධර්මය අපගේ ජීවිතයේ පෙර නොයසූ ධර්මයක් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. අපි මේක කලින් ආලා නැහැ. ඇහුවනම් අපි මෙතන අද ඉන්නේ නැහැ. ඉන්නවනම් ආලා නැහැ. එහෙනම් පෙර නොයසූ ධර්මයක් තමයි මේ ඉමිදිරි පහන්දර අපේ කන් වලට මේ අනුමෝදන් කරන්නේ. කල්පනා කරලා බලන්න මගේ ඇස්වලින් මම යමක් දකිනකොට මට ඇතිවෙනා වූ ක්ලේශ ධර්ම වල යථාර්ථය මොකද්ද? සිය. මගේ කන් වලට ඇයෙන දේවල් වලට යම්කිසි අවස්ථාවක අපට ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා නම් මේ ස්පර්ශ වෙන ධර්මය මොකද්ද? සිය. මේ නාසයට යම්කිසි ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා නම් ඒ ස්පර්ශ වෙන ධර්මය මොකද්ද? සිය. දිවට ලුණු ඇඹුල් දැනෙනකොට নানা ප්‍රකාර වචන කතා කරනකොට ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා නම් ඒ ධර්මතාවය මොකද්ද? සිය. මේ කායික චර්යාව තුළින් සිල් කැඩෙනවා නම් විනය පිටුපාල කටයුතු කරනවා නම් මේ ඇති වෙන කායික චර්යාවේ ධර්මතාවය මොකද්ද? සිය. මේ සිතේ নানা ප්‍රකාර සිතිවිලි ඇති වෙනවා. සිත දුස්සිය වෙනවා. අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා. මේ සෑම අවස්ථාවකම ඇති වෙන ධර්මතාවය මොකද්ද? සිය. බලන්න මේ භාවනා යෝගී ඒ තපස්වරයා කල්පනා කරනවා මේ ධර්මය මට අල්ලා ගන්න ඕනේ. මේ ධර්මයේ ස්පර්ශ කරන්න ඕනේ. කොහොමද මේක වෙන්නේ කියලා 100න් වැඩකින් වැඩ සිටිනකොට ආස්වාස වෙන බව දැනගන්නවා. ප්‍රාස්වාස වෙන බව දැනගන්නවා. ආස්වාස ප්‍රාස්වාසයේ මත සිත පීඨා 100 පවත්නවා. ඒ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා ධර්මය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මේ ආස්වාස වෙන බව දැනගත් එක තමයි ධර්මය. ප්‍රාස්වාස වෙන බව දැනගත් එක තමයි ධර්මය. ඇයි අපි ආස්වාස ප්‍රාස්වාස දැනගෙන 100න් ඉන්නකොට කර්ම ගොඩ ගන්නගෙන්නේ නැහැ. එයා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා. එයා මේ සසරේ ඉතියට එයාගේ කර්ම වලට එයා හිමිකම් කියන්නේ නැහැ. 100 පවත්තලා බලන්න කර්මය වෙනස් වෙන ඇති. හොඳ ලස්සන උපමාවක් දෙන්නම්. මේ ස්වාමීන් වහන්සේලා යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දෙනකොට ප්‍රශ්නය දිහා 100න් ආගෙන ඉඳලා බලන්න ප්‍රශ්නය විසඳෙන්නේ නැති. අර මිනිස්සුම කල්පනා කරනවා අපි කලබල වෙලා උඩ පැන්නා. බලන්න මේ ප්‍රශ්නෙට උන්වහන්සේ කිසිම කැළඹිල්ලක් නැහැ. අපි ලැජ්ජාසහගත වැඩ කරගත්තා. අකටයුත්තා කරගත්තා කියනකොට ඒ ප්‍රශ්නේ විසඳෙනවා. යම්කිසි ගී කෙනෙක් ඇවිල්ලා එයා කටපාඩම් කරපේක උඩ පැනපැන කියනවනම් සංඝයාට තියෙන ගෞරවය නැති කරන විදියට අසංවර ලෙස අතපය විසිකලා කතා කරනවා නම් අපට ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි දෙන්න තියෙන්නේ. එයාගේ අසංවරභාවය පිළිබඳ 100 පීඨන වචනයක් කියනවා. එයා සංඝයාට දෙන අගෞරවය එයා 80න් කරන එකත් ඒක 100 පීඨන පොඩ්ඩක් දැනුවත් කරනවා. එයා කල්පනා කරනවා මම ධර්මයේ තමයි කිව්වේ. නමුත් මේ අසංවරභාවයක් ඇති වෙලා අකීකරුකමක් ඇති වෙලා මා සංඝ රත්නයට නින්දාවක් අගෞරවයක් ඇති වෙලා එහෙනම් මම උන්වහන්සේලාට ධර්මයේ කරන්න ගින් මට මම අනතුරක් කරගෙන අකටයුත්තක් කරගෙන මේක දැනෙච්ච ගමන් ධර්මය අමතක වෙනවා. 100 පීඨපු ගමන් අර දේශනාව අතුරුදාන් වෙලා එයාගේ ඒ සම්පූර්ණ ධර්ම කාරණාවල තිබිච්ච ඒ කැළඹිල්ල නිවිලා එයා සංවර වෙලා කල්පනා කරනවා මොකද්ද මේ මට උනේ කියලා. ඒ උනේ මේක තමයි. දැන් එයා හැමදේම අත්හැරලා සංවර වුණා කීකරුණා නේද? ඒ කීකරුභාවය තමයි යාට උනේ. එයා තුළ 100 පැමිණියා. 100 ආවට පස්සේ අමනුෂ්‍ය අතුරුදාන් වුණා. ඒක තමයි උනේ. එහෙනම් මේ භාවනා යෝගී ඒ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මාගේ ජීවිතයේ උත්තරීතර අවස්ථාවක්. මට මේ ධර්මයේ ස්පර්ශ වෙන්නේ මට මේ ධර්මය අවබෝධ වෙන්නේ හැබැයි අවුරුද්දක් භාවනා කළා. අවුරුදු 2ක් කමටහන් වැඩුවා. අවුරුදු 5ක් සිල් සමාදන් වුණා. කො මොකවත් නැහැනේ කියනකොට එයාට හැමදේම ලැබිලා ලැබිච්ච බව දැනගැනීමේ අවබෝධයේ ප්‍රශ්නයක් තියෙන්නේ. පුදුජන කෙනෙකුට සාපේක්ෂව අවුරුද්දක් භාවනා කළා නිවන් මාර්ගයේ නිරත වුණා කියනක එයා වඩාපු ගුණධර්මයක් නෙමෙයිද? අනිත් අයට සාපේක්ෂව තමන් මේ ආර්ය මාර්ගයේ ඉන්නවා කියනක ධර්මතා කාරණාවක් නෙමෙයිද? අනිත් අයට සාපේක්ෂව වැඩිපුර ධර්මයේ ශ්‍රවණය කරන එක උත්තරීතර ගුණධර්මයක් නෙමෙයිද? අනිත් අයට සාපේක්ෂව දිනපතා නොවරදවා බුදුන් වඳින එක උත්තරී ගුණධර්මයක් නෙමෙයිද? කිසිම පිළිවෙලක් නැතුව අකාලේ ඉතන වෙලාවට කෑම කන දීගේ කට්ටියට සාපේක්ෂව පිළිවෙත පුරාගෙන ඒ විකාල වෙලාවට කලින් දම්පැන් ගන්න මේ ගුණධර්මයේ චාරිත්‍රය විනය උත්තරී මනුෂ්‍ය ධර්මයක් නෙමෙයිද? වචනයෙන් සංවර වීම, කයෙන් සංවර වීම, විවේකයෙන් සංවර වීම, චේතනාවලින් සංවර වීම මේවා උත්තරී ගුණධර්ම නෙමෙයිද? එහෙනම් Tamanට මේ වැඩිලා තියෙන ප්‍රමාණයන් ගැන අවබෝධයක් නැහැ. Taman මේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ මනා දැනුමක් නැහැ. එහෙනම් ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මට මොකවත් ලැබුණ නැහැ කියලා කිව්වට මේ ලැබුණ නැත්තේ මේක පිළිබඳ අවබෝධය නිසා ලැබෙන්න තියෙන හැම දෙයක්ම ලැබිලා මම එදා ගියේ අද මං තාපසෙක්. එදා මං ලෞකික වැඩවල නිරත වුණා අද the ලෝකෝත්තර වල වැඩවල නිරත වුණා. එනනම් මේ තාපසකම මට ලැබිච්ච දායාදයක්. මේ භාවනාව මට ලැබිච්ච දායාදයක්. මට දුක නිවා ගන්න ඉතිච්ච එකම මේ ලෝකයේ උත්තරීතර සත්‍යර්මයක්. මම මං වැඩ කරනවා. මගේ නිවීම පිණිස වැඩ කරනවා. මේකට සමකරන ධර්මයක් මේ ලෝකේ නැහැ. තථාගතයන් වහන්සේ එක අනිත්‍යයකට තමන් වහන්සේගේ වටිනාකමත් උන්වහන්සේ පරදුවට තිබ්බා. මට දන් දෙන්න එපා. මට දාහනේ දෙනකොට අනිත්‍ය මෙනෙහි කරන් ඉතනවා නම් දාහනේ පැත්තකින් තියලා ඒක කරන් මීට වඩා ඒක වටිනවා. එහෙනම් අපිට මේක දුකයි කියලා තේරිලා හැමදේම අත්හැරලා අපි මේ ආර්ය ජීවිතයට ඇතුළුුනේ අනිත්‍ය තේරුණ නිසා නේද? බලන්න තථාගතයන් වහන්සේ මේ ලෝකේ උතුම්ම දේ කොට සලකපු දේ අපි කරලා අපට වෙලා ඇයි මේ දේවල් මට වෙලා තියෙන බවත් මේ දේවල් තුලින් මං සම්පූර්ණ වෙලා තියෙන බවත් මට තේරෙන්නේ නැත්තේ. අන්න මේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරනකොට එයාට තේරෙනවා මගේ සිත ධර්මයේ ස්පර්ශ කරනවා. එහෙනම් එයා දැන් ලෞකික දේවල් කල්පනා කරන්නේ. එයා මේ ලෝකයේ පැවැත්මට කටයුතු කරන්නේ. එයා පංචකාමයන් පිළිබඳ සැලසුම් කරන්නේ. එයා හැම විටම ලෝකෝත්තර දේ කල්පනා කරනවා. මේක නේද ධර්මයේ ස්පර්ශ කිරීම. එහෙනම් එයා කල්පනා කරනවා මේ ස්පර්ශ වෙච්ච ධර්මයේ තව ටිකක් ගැඹුරින් ස්පර්ශ කරන්න කැමතියි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා තමන් විසින් වඩපු දේ තමයි ධර්මය. නොවඩපු දෙයක් ධර්මයක් නෙමෙයි, ඒක ඉතිහාසයක්. එහෙනම් ඉතිහාස කතන්දරයේ ධර්මයක් වශයෙන් උන්වහන්සේ පිළිගන්නේ නැහැ. අපට පිළිගන්නත් බෑ, හේතුව ඒකේ නිවනක් නැහැ. උන්වහන්සේ කල්පනා කරනකොට උන්වහන්සේට තේරෙනවා මම යම්කිසි දෙයක් කල්පනා කරනවා. ඒ කල්පනා කරන බව දැනගන්නවා. අන්න මේ දැන ගැනීම තමයි ධර්මයේ ස්පර්ශ කිරීම. මේ දැනගත්ත දේ තුළින් ලෝභයක් ඇති වෙච්ච බව දැනගත්තද අන්න දැනගත්ත ගමන්ම ඒ ලෝභය අලෝභය වුණා. ඒක තමයි ධර්මය. යමක් දැනුණා, දැනෙච්ච දේ මොනවාද කියලා බලනකොට තරාවක් දැනලා තියෙන්නේ, ද්වේෂයක් අටගත්තේ. ඒ ද්වේෂය අටගත්ත බව දැනගත්ත ගමන්ම අන්න ද්වේෂය අද්වේෂය වුණා. ඒක තමයි ධර්මය. නැවත සිටිවිල්ලා පාවා ඒක තමයි ලෝභය. මේ ලෝභය නිසා තෘෂ්ණාව අටගත්තා. මේ චෛතසිකය තුලින් මේ දේවල් අටගත්ත බව තේරුම් ගත්තා, සිය පිටවුවා. ඒක තෘෂ්ණාව විරහිත වුණා, ලෝභය අලෝභය බවට පත් වුණා. බලන්න මේක තමයි ධර්මය. එහෙනම් අපිට හිතුණා මේ විදිහට කතා කරන්න ඕනේ කියලා. කතා කළේ නැහැ. කතා කෙරුවොත් අපි දන්නවා මේ කතා කරන්න යන්නේ පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා, මුසාවාදා. එහෙනම් මම මේක කතා කරලා බෑ. එහෙනම් Taman තුලින් චෛතසිකයක් ඇති වෙලා වචනයක් බවට පත් වෙන්න කලින්ම එයා දැනුවත් වෙලා සීය පීඨලා ඒකේ කර්මය නැති කරනවා. මේක නේද ධර්මය. මේක නේද අපි ස්පර්ශ කළ යුත්තේ. එහෙනම් මේ ධර්මය එයා ස්පර්ශ කරන බව එයාට තේරෙනවා. එහෙනම් මොකවත් ලැබිලා නැහැ කියලා කියන්න පුළුවන්ද? ලෝභ, ද්වේෂ, මෝහ, රාග එයා තුලින් ඇති වෙනකොට ඒක ඇති වෙන බව දැනගෙන ඒකට ක්‍රියා කරන්නේ නැත්නම්, වචනෙන් ක්‍රියාවෙන් එයා කටයුතු වල නිරත වෙන්නේ නැත්නම් එයා ධර්මය ස්පර්ශ කරන කෙනෙක්. ධර්මය ස්පර්ශ නොකරනා සිතෙන් ඇති වෙන සෑම චෛතසිකයට අදාළ කර්මයක් ගොඩනගනවා. එයා නැවත ඉපදෙන්න හේතුවක් හදා ගන්නවා. නමුත් ධර්මයේ ස්පර්ශ කරන්නා මේ ලෝකයේ කිසිම මොහතක කර්මයක් ගොඩ නොගන්නේය. මක්නිසාද එයා කර්මය ඇති වෙන බව දැනගෙන ඒ කර්මය අවෝසි කර්ම බවට නැවත වෙනස් කරගන්නේය. එහෙනම් අපි මේ ධර්මයේ සෑම මොහොතම ප්‍රත්‍යක්ෂ කරනවා, සෑම මොහොතම ස්පර්ශ කරනවා, ධර්මය අතගාලා බලනවා. අපට තේරෙන්නේ මේ ධර්මයේ ස්පර්ශ කරන බව. ඇසකන දිව නාසය සමසිත පිළිබඳව අපි දේශනා අනේක වාරයක් ශ්‍රවණය කළා. ඇයි මේ දේශනා හැම එකක් තුලින්ම මේ ආයතන අය හදන්න දේශනා කරන්නේ? ආයතන අයෙන් තොරව වෙන මොනවදවත් අපි යන්නේ නැහැ නිවන්. 84000 වේර විහාර ඇදුවත් දම්පන් අසද්දෘස මහා දාන වශයෙන් දුන්නත් ධර්මය ජීවිත කාලය අවුරුදු 40 50ක් ශ්‍රවණය කළත් මා සංගය ආශ්‍රය කළත් එයා නිවන් යන්නේ ආයතන අයේ අඩුව හදන තාක්කල්. එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා වක්කලි මාදියා බලන්න ඉඳපා කාලේ අපරාධේ මම තථාගත ඒක ඇත්ත. නමුත් මාදියා බැලුවට නිවන් යන්නේ මට වැඳ වැඳ හිටියට නිවන් යන්නේ වක්කලී කියලා වැඩක් වලා ගන්න මේ ලබාපු මිනිසත් භවයේ නිමා වෙන්න කටයුතු වල නිරත වෙන්න මා විසින් දේශනා කරපු කමඨාන් වල නිරත වෙන්න පුරුදු කරන්න ප්‍රත්‍යක්ෂ කරන්න අන්න බලන්න ශ්‍රේෂ්ඨ අවවාදයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපගේ ජීවිතවල අපි මේ ධර්මයත් එක්ක කටයුතු කරලා ඇස කන දිව නාසය සමසිත නිරෝධ කරන්න පුළුවන් නම් කෙලෙස් වලින් අපේ වැඩ නිමා වුණා. එනම් මේ ලෝකේ අදන්න තියෙන පළවෙනිම දේ තමයි අපේ සලායතන. කර්ම හැදෙන්නේ මේ සලායතන තුලින්. දුක හටගන්නේ සලායතන තුලින්. පංචකාම ඒ ධර්මතාවයන් පවතින්නේ සලායතන තුලින්. එනම් අපගේ ප්‍රශ්නේ තියෙන්නේ සලායතන වලට ගෝචර වෙලා. අද මේ මිනිස්සු මෙතනට ඇවිල්ලා මොනවාරි ප්‍රශ්නයක් කිව්වොත් දායකයෝ ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් සංඝයා වහන්සේලා ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් කල්පනා කරලා බලන්න මේ ප්‍රශ්නේ හදාලා වෙන්නේ කාටද කියලා ආයතන අයට නේද? අසුවලා මට මෙහෙම කිව්වා සංඝෙක් මෙහෙම කතා කරලා බෑ. මොකද්ද ඒකේ තියෙන ප්‍රශ්නය? මේ කණේ දෝෂය. ඇහිච්ච ක්‍රමවේදය වැරදි. එයා අහලා තියෙන ක්‍රමවේදය වැරදි. ඒ නිසා වෙන එකක් ඇහිලා. සංඝෙක් මෙහෙම ඇසිරෙනවද? මේ මසුරුනාම නිවන් යන්න පුළුවන්ද කියලා වරලා කාරණාවක් ඉදිරිපත් කරනවා නම් ඒක ඇසේ ප්‍රශ්නයක්. එහෙනම් අපි යම් කිසි දෙයකට කැළඹිලා নানা ප්‍රකාර වචන කියනවාද තර්ක කරනවාද සංඝයා වහන්සේ කියලා කෙරෙහි තින ඒ ගෞරවය ඒ කීර්තිය ඒ වටිනාකම පැත්තකින් තියලා නින්දාව අගෞරවයට කලබල වලින් වචන කියනවා නම් ඒක කටේ ප්‍රශ්නයක්. මට ඕන විදිහට මම කටයුතු කරන්නේ කාටවත් ඕන විදිහට නෙමෙයි මම වැඩ කරන්නේ කියලා අසංවර ඇසුරුනාම ඒක කයේ ප්‍රශ්නයක්. කොච්චර ධර්මයේ ශ්‍රවණය කළත් මේ සිත තුළින් ලෝභ දේශ මොහ රාග සිතිවිලි එනකොට ඒ රාග සිතිවිලි නැවත නැවත මෙනෙහි කරගෙන සන්තෝෂ වෙනවා නම් වෛර සිතිවිල්ල නැවත නැවත මෙනෙහි කරගෙන සන්තෝෂ වෙනවා නම් ලෝභ සිතිවිල්ල නැවත නැවත මෙනෙහි කරගෙන සන්තෝෂ වෙනවා නම් ඒක සිතේ ප්‍රශ්නයක්. එහෙනම් අපි යම්කිසි දෙයක් ඉදිරිපත් කරනකොට ඒක තියෙන්නේ ආයතන අයේ ප්‍රශ්නයක් නේද? එහෙනම් ප්‍රශ්න ඉදිරිපත් කරන සෑම දෙනාම ආයතන අය අදලා නැහැ කියන එක ප්‍රසිද්ධියේ කියා පානවා. අසවලා මට මෙහෙම කිව්වා. එහෙනම් කියපු දේ තුලින් ධර්මයේ දැක්කනම් මේක ප්‍රශ්නයක් නෑ නේද? එහෙනම් ප්‍රශ්නයක් උනේ කියපු දේ තුලින් ධර්මයේ දැකලා නැහැ. ද්වේෂය දැකලා, නින්දාව දැකලා, අගෞරවය දැකලා අන්න බලන්න යගේ කනේ ප්‍රශ්නේ කොච්චර ලස්සනද කියලා. යම්කිසි කෙනෙක් ඇසිරෙනකොට එයාගේ ඇසිරීම රටාව දැකලා උඩපයින්නවා නම් ඒ ඇසිරීම රටාව තුලින් නිවන දැක්කනම් ඒක තුලින් යහපත් කමඨාණක් දැක්කනම් අපි කැළඹෙන බව දැනගෙන බලන්නකෝ එක එක දේවල් පේනකොට නිකම් මේ සිත කැළඹෙනවා. තාම නාම රූප කොට වලට කැළඹෙන සිතක් මේක සංවර වෙලා නැහැ කියලා ඒක තේරුම් අරගෙන සාදුකාර දුන්නා නම් අර ඇසිරින් රටාව අර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? එහෙනම් මේ ඇහි මොකවත් ඇදිලා නැහැ කියන එක නේද මේ කියන්නේ? කනේ මොකවත් ඇදිලා නැහැ මම ආවල් පුදුජන භික්ෂුව කියන එක නේද මේ ප්‍රකාශයටපත් කරන්නේ? එහෙනම් බලන්න මේ ධර්මයේ ස්පර්ශ වෙන හැටි. මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා අනේ සාදු 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 මේක මට කලින් තේරුන්නේ නැහැ. මේම කාරණාවක් තියෙන බව මම කලින් දැක්කේ නැහැ. පේන දේවල් මම හදන්න ගියා. හැයෙන දේවල් හදන්න ගියා. මම සරදෙල් වාගේ මේ මිනිසුන්ගේ අනුපාඩු හදන්න මගේ ජීවිත කාලේ කැපකරන්න ගියා. බලනකොට මට තේරුනේ දැන් තමයි මේ කිසිම දෙයක් මට හදාලා නැහැ. මගේ ආයතනවල තියෙන දෝෂ නිසා තමයි මම මේ මම්මුලා වෙන්නේ, අතරමං වෙන්නේ. මේක කවදාවත් මම නොදකපු ධර්මයක්. මේක කවදාවත් නොහැසූ ධර්මයක්. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මේක තමයි කියලා තේරෙනවා. ඇයෙනකොට තේරෙනවා මේ දේවල් වලට මම කලබල වෙනවා නම්, මේ ඇයෙන දේවල් වලට මගේ සිත දුස්සිය වෙනවා නම්, අන්න ඇයෙනකොට ධර්මයේ ශ්‍රවණය කරගන්න මට පුළුවන් කමක් නැහැ. මේ ඇයෙන අසත්පුරුෂ දේවල් වලින් මට කමටහන් ගන්න පුළුවන් කමක් නැහැ. මාගේ සිත කැළඹෙන බව දැනගෙන සිත මේ දේවල් ඇහෙනකොට සංසුම්ව තාපස ක්‍රමයට, මේක තපස් ක්‍රමයට සිත පවත්වාගෙන යන්න දක්ෂ නැහැ. මට අවංක නැහැ. අවංක නම් කැළඹිලා මගේ සිත කර්ම ඇති කරන්න ඉඩ දෙන්නේ මම මට අවංක නැහැ. මාව මම විනාශ වෙනවට මම කැමතියි. ඒ නිසා අර ඇයෙන දේවල් එක කටයුතු වල නිරත වෙන්න යනවා, කර්ම හදන්න යනවා. අන්න බලන්න අපගේ ජීවිතයේ මොනතරම් දුර්වලද කියලා. සෑම වචනයකින්ම තමාව තමන් ප්‍රකාශයටපත් කරනවා. සෑම චර්යාවක් තුළින්ම තමන් අසුවලා කියන එක ප්‍රකාශයටපත් කරනවා. එනම් ප්‍රඥාවන්තයා දන්නවා කට ඇරලා වචනයක් කියනකොටම මේ කියන්නේ තමන් ගැන. අසුවලා බැන්නා, අසුවලාම නිඳා කළා, අසුවලාගේ චර්යාව හොඳ නැහැ කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒ කියන්නේ එයාගේ චර්යාව හොඳ නැහැ කියන එකයි. එයා ගැන මේ කියන්නේ. මොකද්ද? ඒ ඇසිරීම තුලින් මට ධර්මයේ දකින්න බැරි වුණා. මම දුස්සීලේ. ආවලාගේ ප්‍රකාශය තුලින් මන් තුල කන්ති පාරමිතාව පිරීලා නැහැ. මේක අවබෝධ කරගන්න බැරි වුණා. මම දුස්සීලේ. ආවලාගේ ඇසිරීම නිසා මට යාත්‍රේ වෛරයක් ඇති වුණා, ද්වේෂයක් ඇති වුණා. ඒ නිසා තමයි මම මෙහෙම චෝදනා කරන්නේ. ඒ ඇසිරීම රටාව තුලින් මට ද්වේෂය ඇති වෙන බව මම දැනගෙන එයාට මෛත්‍රිය වඩන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. මම දක්ෂයෙක් නෑ, මම අදක්ෂයෙක්. බලන්න එයාගේ ගුණය ප්‍රකාශ කරන ඇති. එයා සම්පූර්ණ චරිත සාතිකය ඉදිරිපත් කරනවා. මම අසුවලා මට අනුකම්පා කරන්න. එහෙනම් ඒ ආචාර්ය වහන්සේ දන්නවා මේ කියන්නේ අසුවලාගේ අඩුව නෙමෙයි, තමන්ගේ අඩුව. මේ කියන්නේ අසුවලාට චෝදනා නෙමෙයි, තමන් කෙරෙහි තියෙන චෝදනාව. මේ කියන්නේ අනිත් අය කෙරෙහි තියෙන ප්‍රකාශයක් නෙමෙයි, තමන්ගේ චරිත ප්‍රකාශය. අපි කියනවා ආත්ම විවරණය කියලා. පැවිදි වෙනකොට තමන් මොනවද කළේ, කොයි විදිහටද හිටියේ, ඇයි මේ ධර්මයේ තේරුනේ, ඇයි මේ පැවිදි ජීවිතයට ඇතුළු වෙන්න තීරණය කළේ, මේ ටික අපි විනාඩි 10ක් කතා කරනවා උපාධ්‍යාය ඉස්සරහා. ඒකට කියනවා අපේ ආත්ම විවරණය කියලා. අපේ ආත්මය පිළිබඳ, මේ මිනිසත් භවය පිළිබඳ අපි කතා කරනවා. එහෙනම් මේ දුන්නේ තමන්ගේ චරිතය පිළිබඳ විවරණයක් නේද? එහෙනම් මේක තමයි ආත්ම විවරණය කියලා කියන්නේ. එහෙනම් හදින්දලා මේ සිත කය වචනේ අපේ අමුතු ක්‍රමයකට හදනවා. මේක අපේ ජීවිතයේ උත්තරීතර ධර්ම දේශනාවක් බවට පත් වෙනවා. ඒකාන්ත වශයෙන්ම මට විශ්වාසයි අද ඉඳලා අපේ ජීවිතයේ විශාල මහා පරිමාණ වෙනසක් දකිනවා. කතා කරන්න හදනකොටම කතා කරන්න ඉතනකොටම මේ පියවර වලින් කොතනින් හරි දැනකින් නවත්තලා කල්පනා කරන්න. මේ කතා කරන්න යන්නේ මං අසුවලා ගැනද, මං ගැනද, අනේ මං ගැන නේනම් මේ කතා කරන්නේ. යම්කිසි කෙනෙක් වරදක් කරනවා නම් ඒක ආචාර්ය වංශයේ දන්නවා නම් එයාට හැට ඉඳලාම ඒක දැනගන්න පුළුවන් නම් එයා ඒක හදයි. ඇයි එයා ඒක හදන්නේ නැත්තේ? තමන්ගේ දරුවා කරේ වගකීම් කරන්නේ නැත්තේ. එහෙනම් එයා දන්නවා ඒ දරුවා හැදෙන කාලය. එයා දන්නවා ඒ දරුවාට නිසි දවස්වල සුදුසු කාලයේ සුදුසු දේ දෙය යුතු බව. කිරිබොන කාලේ එයාට එළවලු ව්‍යංජන දෙන්නේ නැහැ. කඩල පැකට් එකක් දෙන්නේ නැහැ. එහෙනම් ඒ දරුවාට කිරි විතරයි දෙන්නේ. බත් ගන්න පුළුවන් කාල වෙනකොට පළතුරු හොඳට අදලා පොඩි කරලා, බෙරි කරලා, බත් වියලා පොඩි කරලා, කැඳ කරලා කවනවා. ඒතු එයාට තාම අපණ්ඩ බෑ බව ඒ දෙමව්පියෝ දන්නවා. අපණ්ඩ දක්ෂ වෙනකොට එයා ගොඩාක් දේවල් අපණ්ඩ පුරුදු වෙනකොට අන්න අපණ්ඩ පුළුවන් සුදුසු දේවල් දෙනවා. ගොඩාක් ලොකු වුණාට පස්සේ එයාට සුදුසු දේවල් මොනවද කියලා හොයන්නේ නැහැ. හැමෝටම සුදුසු දෙයක් උයලා තියෙනවා. කැමැති කෙනෙකුට බෙදාගෙන කන්න පුළුවන්. බලන්න ඒ මට්ටමට එයා වැඩිහිටිභාවයට ඇවිල්ලා. එයා ඇඳ අතට ගත්තාම එයා දන්නවා තමන්ගේ ප්‍රමාණය මෙච්චරයි. එයා අවශ්‍ය තරමට තමයි බෙදාගන්නේ. එක බත් ඇටයක්වත් වැඩිපුර ගන්නෙ නැහැ. ව්‍යංජන ගන්නකොට අවබෝධය තියෙනවා තවත් ගෙදර 500ක් ඉන්නවා. එහෙනම් මේ 500ටම කුසගින්න තියෙනවා. එහෙනම් ඒ උත්තමයන් වහන්සේලාගේ කුසගින්න නිවන්න මගේ කොටස මෙච්චරයි කියන ඒ ව්‍යංජන වලට ඇඳ තියෙනකොට එයා දන්නවා මගේ ප්‍රමාණය මෙච්චරයි. ප්‍රමාණය දැනගෙන ගන්නවා. එහෙනම් පුංචි කාලේම කරන්නේ පුංචි කාලයට සීමාවක් මිම්මක් මොකවත් නැහැ. ඒ නිසා අපි බෙදලා දුන්නා. අන්න පුතේ බලා ගන්න මේක තමයි ඔයාගේ ප්‍රමාණය. එයා දැන් දන්නවා තමන්ගේ ප්‍රමාණය අවබෝධය වැඩි. එහෙනම් ඇඳ දෙනවා පුතා බෙදාගෙන කන්න. එහෙනම් අපි ඇයි කලඹෙන්නේ? අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගන්නේ ඇයි? මේ සතරමා භූතයාගේ ප්‍රශ්න වලට අපි කලඹෙන්නේ ඇයි? අනුන්ගේ ආයතන අයේ තියෙන ප්‍රශ්න නිසා අපේ ආයතන වල අඩුව එළියට දාන්නේ ඇයි? එහෙනම් මේ ලෝකේ මොනම ප්‍රශ්නයක් තිබුණත් අපට ප්‍රශ්නයක්ද නැහැ. ඒ ප්‍රශ්න අපි ඉදිරිපත් කරනවා කියලා කියන්නේ අපට ප්‍රශ්නයක් තියෙනවා. අපේ ආයතන අයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක පිළිබඳ මේ ආත්ම විවරණයක් තමයි මේ කියන්නේ. එහෙනම් අද ඉඳලා අපි දැනුවත් වෙන්න ඕනේ බලන්නේ තාපසතුමා කොච්චර දක්ෂද කියලා. ඒ ආර්ය උත්තමයන් වහන්සේ කල්පනා කළා මේ දේවල් අවබෝධ කර ගැනීම මේ වලට සීය පැවැත්වීම අසකන දිවනාසය සමසිතින් කර්ම ඇති නොවෙන්නට වග බලා ගැනීම තමයි මේ ධර්මයේ ස්පර්ශ වීම. සෑම මොහොතක් තුළම මම ධර්මයේ ස්පර්ශ කරනවා. සෑම අවස්ථාවක් තුළම මේ ධර්මයේ සමම ජීවත් වෙනවා. මම පෙර නොඇසූ ධර්මයක් ඇහෙනවා. මොකද්ද කලින් ඇහෙනකොට මං කලබල වුණා. අනේ මේ අසුවලාට කතා කරන්න දන්නේ නැහැ. ප්‍රියමනාප වචන කියන එක මොකද්ද පිළිබඳ අවබෝධයක් නැහැ. මං කලබල වෙලා මං කල්පනා කරනවා අනේ මං වාගේ මොඩේ. එහෙනම් මේ මිනිස්සු කතා කරන්න දන්නේ නැහැ කියලා මට ඒ මිනිසුන්ට සලකන්න දන්නේ නැහැ. ඒ මිනිස්සු කතා කරන්න දන්නේ නැති එක ඇත්ත කතා කරන්න දන්නේ නැති අයට මෛත්‍රී කරන්න දන්නේ නැහැ නේද? ඒතකොට Tamanටත් අඩුවක් තියෙනවානේ. කතා කරන්න දන්නේ නැති එක ඇත්ත ඒක ඉවසගෙන අහගෙන ඉන්න දන්නේ නැහනේ ශ්‍රවණය කරන්න පුරුදු කරලා නැහනේ අන්න ඒ අඩුව තමයි ඇත්ත කතා කරන්න දන්නේ නැති එක දන්නවා ඒක තුලින් ධර්මකාරණා ඔයලා තෝරලා බණ්ඩ පඤ්ඤාව වඩලා නැහැ ඒක නේද ප්‍රශ්නය ඒක නේද අඩුව එහෙනම් අනුන්ගේ අඩුවක් දකින්න සෑම මොහොතෙම තමන්ගේ අඩු 100ක් දකින්න උත්සාහ කරලා බලන්න මේක කමඨාන වශයෙන් කරලා බලන්න එක්කෙනෙකුගේ අඩුව දැක්කාම ඒ තුලින් තමන්ගේ අඩු 100ක් උස්සා කරනකොට අර අඩුව අතුරුදාන් වෙලා තමන්ගේ අඩු নানা ප්‍රකාරයෙන් පේන්න පටන් ගන්නවා අනේ මෙච්චර අඩුපාඩුත් එක්ක තියෙන මම මේ පුංචි අඩුපාඩුවට දොස් කියන්නේ කොහොමද කියලා තමන් කෙරේ පුදුම විදිහට කලකිරෙනවා අර උත්තමයාට নমස්කාර කරන්න හිතෙනවා ඒ අශෝභන ලෙස ඇසිරිච්ච ඒ පින්වතාට ස්තුති කරන්න ඉතෙනවා ශ්‍රමණෙක් නම් ආචාර කරන්න ඉතෙනවා ඇයි මෙමෙ ඉතෙන්නේ එයා මගේ සේරම චර්ිතය මට අවබෝධ කරලා දුන්නා එයාගේ මේ ඇසිරීම නිසා මාව මං ගවේෂණයකටපත් කළා පරීක්ෂණයකට භාජනය කළා මාගේ ආර්ය ජීවිතේ ඇයි නැවතිලා තියෙන්නේ මොනවද අදන්න තියෙන අඩුපාඩු ගවේෂණය කළා 80ක් 90ක් විතර මං අඩුපාඩු හොයාගත්තා මාව මට තේරුම් කරලා දුන්න මගේ කල්යාණ මිත්‍රයා මාව මට අවබෝධ කරලා දීපු මාගේ දේවතාවා බලන්න මේ විදිහට හිතනවා නම් මේක කලින් හිතුන් නෑනේ දැන්නේ හිතෙන්නේ කලින් මේ විදිහට කල්පනා කරන්න දක්ෂකම තිබුණ නෑනේ දැන්නේ මේ දක්ෂකම පාළුනේ එහෙනම් මේක තමයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කලින් මේම හිතුන් නැති නිසා ඒක පෙර අසෝ ධර්මයක් කලින් මේම හිතනවා මේක කවදාවත් මෙම හිතලා නෑ මම මේක කලින් නොහැසූ ධර්මයක් මේ භවයේ පළවෙනි වතාවට මේ සසරේ පළවෙනි වතාවට ඇහෙන ධර්මයක් අන්න අපගේ ජීවිතවල මේ ධර්මයේ ස්පර්ශ වෙ නැටි බලන්න මේ විදියට මේ ආයතන අයතුලින් අපි ධර්මයේ ස්පර්ශ කරන්න ඕනේ මම යම්කිසි වචනයක් කියනවා නම් හොඳට 100 පීඨවල බලන්න මේ වචනය අනිත්‍යයේ කාලය විනාශ වෙනවද නැද්ද මේ වචනය නිසා අනිත්‍ය විඩාවටපත් වෙනවද නැද්ද ස්ථානයේ සුදුසුද මේ අවස්ථාවට සුදුසුද සංඝයා වහන්සේලාට මේක ප්‍රශ්නයක් වෙයිද ඒගොල්ලන්ගේ සිත්වලට මේක අනවශ්‍ය සිතිවිල්ලකට හේතුවක් වෙයිද? මේක ඉතලා කල්පනා කරලා සුදුසු විදියට ඒ චේතනාව අරිගස්සලා ඒකට අනුව වචන කතා කරනවා නම් මේක එයා පෙර නොයසු ධර්මයක් නේද? කලින් ඉතිච්ච ගමන් කතා කරනවා ගිරවා වාගේ මොකවත් සංවරයක් නැහැ. নানা ප්‍රකාර ප්‍රශ්න ගැටලු ඇති වෙනවා තමන්ගේ චේතනා නිසා. මේක පෙර නොයසු ධර්මයක් දැන් එහෙම නැහැ. එයා කල්පනා කරනවා, කතා කරන්නට පෙර සිතා බලනවා. එයා ගැන එයාට දැන් අවබෝධය වැඩි. මේක නේද ධර්මයේ ස්පර්ශ කිරීම, කර්මයෙන් වෙන්වීම, කර්මයේ පාලනය වීම, කර්ම ඇති නොවීම. මේකට කටයුතු කරන එක තමයි ධර්මයේ ස්පර්ශ කරනවායි කියලා කියන්නේ. එහෙනම් අපගේ ජීවිත කාලය ගත්තාම අපි කරන තරමක් කරලා තියෙන ධර්මයේ ස්පර්ශ කිරීම එක. එහෙනම් චර්යාවට වාජනය වෙනකොට කල්පනා කරන්න මම දැන් නැකිටින්න යනවා, නැකිටෙද්දී අනේ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් වෙයි. උන්වහන්සේලා කල්පනා කරනවා මම නැකිట్లా ගිහිල්ලා මට ඕනෑ විදියට මම විවේකයෙන් ඉතිවොත් අනිත් නැකිට මාව ආදර්ශයට ගත්තොත් එහෙනම් යම්කිසි කෙනෙකුගෙන් ඇයි මේම කළේ කියනකොට ඇයි අසුවලා කළේ, අසුවලා ගන්නකොට ඇයි අසුවලා කළේ, අසුවලා ගන්නකොට ඇයි අසුවලා කළේ කියනකොට දැන් එක්කෙනෙකුගේ ආදර්ශය 500කගේ ආදර්ශයක් වෙලා එක්කෙනෙකුගේ වරද මුළු මහා සංඝයාගේ වරදක් වෙලා. එහෙනම් චර්යාවක් ඇති වෙන්න කලින් කල්පනා කරලා බලන්න මගේ චර්යාව මේ සංඝයාට ප්‍රශ්නයක් වෙනවද? ආර්ය මහා සංඝයාට මේක ගැටලුවක් වෙනවද? සංඝ සභාවේ කාලය ගත කරන්න තරම් මේක හේතුවක් වෙනවද? එහෙනම් මම මගේ චර්යාව තුළින් තවත් කෙනෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවෙන්න වග බලා ගන්නවා නම් මීට වඩා උත්තරීතර විනය පිටකයක් මේ ලෝකේ තියෙනවද? එහෙනම් කෝටියක් සංවර සීලයේ තියෙන 84000 දේශනා කරපු මේ සම්පූර්ණ විනය පිටකය කයට අනුගත වෙලා මේක නේද ධර්මයේ ස්පර්ශ කරනවා කියන්නේ. මේක කලින් ආලා නැහැ. ඉතිච්ඡ දෙතිච්ඡ දේවල් කළා. ඉතිච්ඡ විදියට කටයුතු කළා, ඇසුරුණා. එහෙනම් මේ ජීවිතයේ කවදාවත් මේම සංවර භාවයක් ගැන කල්පනා කළා නැහැ. මේ කායික චර්යාව පිළිබඳ කිසිම අවධානමක් තිබිලා නැහැ. හැබැයි මේ වර්තමානයේ එහෙම නැහැ. නැගිටින්න කලින් කල්පනා කරනවා, ඉඳගන්න කලින් කල්පනා කරනවා, කතා කරන්න කලින් කල්පනා කරනවා, ඇවිදින්න කලින් කල්පනා කරනවා. මේ සාකච්ඡාව මැදින් ගියාම මේක විනයට එකඟ නැහැ. බාධාවක් හැමෝම ඇරිලා කවුද මේ යන්නේ කියලා බැලුවාම අර සාකච්ඡාවේ අවධානම අඩු වෙනවා, සී අඩු වෙනවා. එහෙනම් 100 අඩු වෙනවායි කියලා කියන්නේ ඒගොල්ලෝ පෘථිජන ස්වභාවයටපත් වෙනවා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයන්ගේ 100 නැති වෙන්න මම හේතුවක් වෙන්නේ නැහැ. නිවනට ප්‍රමාද වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. එහෙනම් මේ සාකච්ඡාව චිත්තානුපස්සනේ විය යුතුයි. එහෙනම් මේකට බාධාන කර මම වටෙන් යනවා බලන්න. එයා මේ ධර්මයේ ස්පර්ශ කරන ඇති. එයා මේ දේවල් කලින් ආලා තිබුණේ නැහැ. දැන් එයාට ඇයෙනවා. මේක තමයි පෙර නොයසූ ධර්මය. එහෙනම් අපගේ ජීවිත කාලය තුළ අපි මේ ආර්ය මාර්ගයේ කමඨාන් කරනකොට අපි අපගේ ජීවිතයේ කෙරෙහි ගොඩාක් අවධානම් වෙන්න ඕනේ. අපගේ ජීවිතයේ කෙරෙහි විශාල යුතුකමක් වගකීමක් අපේ අතට අපි ගන්න ඕනේ. මේ ආර්ය ජීවිතය කියන්නේ එසේ මෙසේ එකක් නෙමෙයි. ලෝකය හදන්න පුළුවන් ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. අපි ප්‍රත්‍යක්ෂ කරන ධර්මය මේ ලෝක සත්‍යයේ නිවන, ඒක මගේ නිවනක් විතරක් නෙමෙයි, ලෝකේ නිවන කියලා ඉතලා ඒක වගකීම වැඩිපුර ගන්න. මම හදන සෑම අඩුවක්ම තවත් ලෝක සත්‍යයකට කමඨාණක්. එහෙනම් මට කමඨාණක් මගේ නිවන කියලා හිතන්න එපා. මගේ නිවන, මගේ කමඨාණ මේ ලෝකයේ තවත් කෙනෙකුට මන් දෙන්න යන, උගන්වන්න යන නිර්වාණ පණිවිඩයක්. මම නිවෙනකොට මම විතරක් නිවෙන්නේ නැහැ. මේ පණිවිඩය කියලා මේ ලෝකයේ හැමෝටම නිවන්න උදව් කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් දුක් විඳේ ලෝකයා නිවන් දක්වන්න. ඒ මහා තථාගතයන් වහන්සේගේ ඒ චේතනාව කැමැත්ත ඉටු කරන්න මට අවස්ථාවක් පාළ වෙනවා. මම නිවිලා මේක ප්‍රත්‍යක්ෂ කළොත්. එහෙනම් මේ අවබෝධයෙන් මේක කරන්න ඕනේ. ඒ අවබෝධය මුල් කරගෙන අපි මේ කාර්යය යෙදෙන්න ඕනේ. සෑම තප්පරයක් ගානෙම ධර්මයේ ස්පර්ශ වෙනවා. ඒක අපි දන්නේ නැහැ. නිකම්ම උදේ ඉඳලා රාය වෙනකන් මම මාන වෙලා ඉන්නේ, මම පැවිදි ජීවිතේ ඉන්නේ, මම තපස්වරේ, මම මානෙක් කියලා ජප කරලා බලන්නකෝ. මේ මාන ජීවිතයේ 100ෙන් පවතිනවා. මේ සීයෙන් පවතිච්ච මේ දවස පුරාම චිත්තානුපස්සනාව ඉදිරියේ කමඨාන් වල ඉදිරියේ අපි දන්නවා කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් අපි සීයෙන් පැවතුනා නම් අද දවස තුල කද දවසේ කර්ම ටික ඔක්කොම නැවතිලා අවෝසි කර්ම වෙලා එහෙනම් අද දවසේ අපි මොනවද කරලා තියෙන්නේ? ධර්මයේ ස්පර්ශ කරලා පෙර නොයසු ධර්මයක් මේ කර්මයේ නවත්තන්න පුරුදු කරනවා කියන එක ඒක අද පුරුදු කරලා ඒ ධර්මයේ තමයි මේ ශ්‍රවණය කරලා තියෙන්නේ. එහෙනම් වඩා වඩා ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, වඩා වඩා දක්ෂ වෙන්න ඕනේ මේ ආයතන අයේ අඩුව හදන්න. ආස්වාස වෙන බව දැනගෙන සිටින, ප්‍රාස්වාස වෙන බව දැනගෙන සිටින ඒ ආර්ය උත්තමයාට තේරෙනවා මේ ලෝකයේ ධර්මයේ ස්පර්ශ නොකර තැනක් නැහැ. දුකේදී ධර්මයේ ස්පර්ශ කරනවා, සැපේදී ධර්මයේ ස්පර්ශ කරනවා, කමඨානයේදී ස්පර්ශ කරනවා. සෑම කෙනාගේ සෑම විනාඩියක් තුළම ධර්මයේ ස්පර්ශ වෙනවා. අපි ධර්මයේ හොයාගෙන ගියා මිසක් මේ ස්පර්ශ වෙන ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. ඒකට අපට ප්‍රඥාව තිබුණේ නැහැ. එහෙනම් S2 පියාගෙන ගොඩාක් සන්තෝෂ වෙනවා. මන් තුළ තියෙන ධර්මය මං ස්පර්ශ කරන්න පුරුදු වුණා. මන් තුළ පවතින ධර්මතාවයේ යථාර්ථය දැන් මට තේරෙනවා. එන අසකන දිවනාසයේ සමසිත කියන මේ ආයතන අය කියන්නේ ආයතන අයක් නෙමෙයි, ධර්මයේ ස්පර්ශ කරන ස්ථාන අයක්. පෙර නොයසෝ ධර්මයේ ශ්‍රවණය කරන ආයතන අයක්. එනම් මේ ඇසෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. කොහොමද ශ්‍රවණය කරන්නේ? අද ඉඳලා ශ්‍රවණය කරන්න ඇස් වලින් අසකන දිවනාසය සමසිත කියන ආයතනය පිළිබඳ අලුත් අවබෝධයක් අපි ලබමු. ඇස් වලින් ලෝභ දේශ මොහ රාග දකින්නකොට ඒක තුලින් විරාගය, අද්වේෂය, අමෝහය, අලෝභය දකින්න. අන්න බලන්න ඇස් වලින් යම්කිසි අකටයුතු දෙයක් දකින්නවා නම් ලෝභ දේශ මොහ ගෝචර වෙනකොට අපේ සිත කැළඹෙන්න නොදී වග බලා ගන්නවා නම් ඒ හැම දෙයක්ම කර්මානුරූපී සිද්ධ වෙනවා. ඒ අයගේ අඩුවට කර්ම ඒ අයට ඇදෙනවා. මගේ සිත මම පරිස්සම් කරනවා කියන මේ කාරණා ඇදෙනකොට මේ ඇස් වලින් ධර්මයේ ශ්‍රවණය කරනවා නේද? මේ ලැබෙන ධර්මයේ ඇස් වලින් නේද අපට ලැබෙන්නේ? මේ ස්පර්ශය ඇස් වලින් නේද ලැබෙන්නේ? කලින් කවදා ආපු නැති ධර්මයක් මේ ඇස් වලින් අපට ආගන්න ලැබුණා නේද? එහෙනම් කායික චර්යාවක් ඇති වෙනකොට මේ චර්යාවේ දෝෂය අපට දැනෙනකොට ඒ දෝෂය තුළින් කර්ම ඇති නොවන විදිහට චිත්තානුපස්සනාව වඩන්න. අන්න බලන්න මේ කයන ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. මේ කයෙන් ධර්මයේ ඇහෙනවා අපට. එහෙනම් මේ ආයතන එකින් එකට ගත්තාම අපි දන්නවා ලුණු ඇඹුල් වැදෙනකොට මේ රසට අවු වෙනකොට අපගේ මේ කයට ධර්මයක් මේ ආගන්න පුළුවන් මේ දිවෙන්. එහෙනම් මේ ආයතන හැම එකෙක්ම ශ්‍රවණය කරන්න පුළුවන්. හැම ආයතනයක්ම අපට ධර්මය උගන්වනවා, ධර්මය කියනවා. මේ ධර්මයත් එක්ක තමයි මේගොල්ලෝ ගනුදෙනු කරන්නේ. එහෙනම් චිත්තානුපස්සනාව නැති ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපගේ ජීවිතේ අපි කරපු ලොකුම වරද තමයි මේ ආයතන අයෙන් ධර්මය ඇති වෙන එක නොදැනගෙන සිටීම. අපේ ලොකුම මුලාව තමයි මේ සෑම තප්පරයක් ගානේ පෙර නොයසු ධර්මයක් ඇවිල්ලා තිනවා. ඒකට අවධානම යොමු කරපු නැති එක අපගේ ශ්‍රේෂ්ඨ මුලාව තමයි. මේ සෑම මොහොතක්ම කර්මය නවත්තන්න අවස්ථාව තිබිලා තිනවා. ඒක වැඩ හරන්නේ. එහෙනම් අපිතරම් මම්මුලා වෙච්ච, අදක්ෂ, අනවශ්‍ය විදිහට කාලය ගෙවන කෙනෙක් මේ ලෝකේ නැහැ කියන එක අපි දැනගත්තා. එහෙනම් සෑම තප්පරයක් ගානේම ආයතන අය පිළිබඳව 100න් ඉමු. සෑම ආයතනයක් පිළිබඳව චිත්තානුපස්සනාව කියන භාවනාව වඩමු. මේ සෑම ගනුදෙනුවක් තුළම ධර්මය ස්පර්ශ කරමු. මොනම සංඥාව පැමිණියත් ඒ සංඥාව ධර්මයක්. සංස්කාර ධර්මයෝ මේ ලෝකයේ අපගේ නිවන් පණිවිඩ. ඒක අකුසල කර්මයක් වේවා, කුසල කර්මයක් වේවා, පින් කර්මයක් වේවා, පව් කර්මයක් වේවා, මොනම සංඥාව ඇතුල් වුණත් ආයතන අයට ඇතුල් වෙන්නේ ධර්මයක්. ඒක ධර්මානුකූලව දකින්න ඕනේ. එහෙනම් මේ ආයතන වලට අනවශ්‍ය දෙයක් ඇතුල් වෙනවද කියලා බැලුවොත් මොකවත් ඇතුල් වෙන්නේ නැහැ. මගේ තියෙන ධර්මාවබෝධය අඩු නිසා මමයි ඒක අනවශ්‍ය දෙයක් කරගන්නේ. භාගෙට රෙදි ඇඳගෙන පන්සල් භූමියට එන කෙනාට බනින්න අපි දක්ෂයි, දොස් කියන්න දක්ෂයි, ප්‍රසිද්ධියේ ආවාද කරන්න දක්ෂයි. බල්ලෝ බලල්ලෝ ඇඳුම් ඇඳගෙනද ඉන්නේ, කුරුල්ලෝ ඇඳුම් ඇඳගෙනද ඉන්නේ. ඇයි ඒගොල්ලන්ට දොස් කියන්නේ නැත්තේ? එහෙනම් මම සීලවන්තයි කියලා මේ මිනිසුන්ට දොස් කියලා පෙන්වන්නට ඕනේ. මම ගුණයාපත්, අපි ගොඩාක් සංවර කට්ටියක්, මෙතන අසෝබන ලෙස ඇසිරෙන්න බෑ. මේ පිරිසිදු භූමියක් කියන එක ඔප්පු කරන්න නේද මේ දඟලන්නේ? අර මිනිස්සයා ප්‍රසිද්ධියේ නිඳා කරලා හාමුදුර ගොඩාක් ගුණයාපත්, ඒක නේනම් මේවා එලා දකින්නේ කියලා අපේ වටිනාකම වැඩි කරන්න නේද දකින්නේ? බැරි වෙලාවත් එතන බ්‍රාහ්මණයෙක් හිටියොත් බ්‍රාහ්මණයා අප්පුඩි ගගා hina වෙනවා, ආවුනා කියලා. අර ගොවියෙක් කියන්නේ දුප්පත් යාචකයෙක්, මම දිනුවා කියලා කෑගගා ගියේ. ඒ වගේ ඒ අප්පුඩි ගාලා hina වෙනවා බ්‍රාහ්මණයා. අපගෙන් ඔබතුමා hina වෙන්නේ ඇයි කියලා කිව්වම කියනවා අර කට්ටිය අසංවරයි කියලා කිව්වා. අසංවර ලෙස දකින්න ඔබ වහන්සේ අසංවර කියලා තේරුන්නේ නැද්ද? අර කට්ටිය විලි අරගෙන එනවා, මේ ලෝකයේ විලි වැව්වත් ඇරියත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති බව මම දන්නවා. ඔබ වහන්සේ දන්නේ නැද්ද? මේ ලෝකයේ මිනිස්සු ඔක්කොම එළුවෙන් තමයි ඉන්නේ. රෙදි ඇඳ ගන්නවයි කියලා කියන්නේ විනය, කය සංවර කර ගන්නවයි කියන්නේ විනය. එහෙනම් විනයක් නැති මිනිස්සු කොච්චර ඇඳුම් පොරවගෙන හිටියත් ඒගොල්ලෝ ඉන්නේ එළුවෙන්. ඇඳුම් ඇඳගත් කට්ටිය තමයි මේ ලෝකේ විනයානුකූලව ජීවත් වෙන කට්ටිය. මේක ලෝකෝත්තරව දකින්න බැරිද? අර ළමයා අසංවර වුණා, ඒ ළමයාට නිඳා කරනවා, නිඳාව තුළින් තමට කර්මයක් ඇදෙනවා, ඒක දන්නේ නැද්ද? අර ළමයා විවේචනයටපත් කරනවා, ඒක තුළින් හාමුදුරුව ප්‍රසිද්ධිය අර ළමයා විවේචනය කළා කියලා හාමුදුරුව විවේචනයට ලක් වෙනවා, ඒක තේරෙන්නේ නැද්ද? දරුවෙක් මේ පන්සල් භූමියට ඇතුල් වෙනවා නම්, ආරණ්‍යයට ඇතුල් වෙනවා නම්, එයාව අදාගන්න අපට අවස්ථාවක් හම්බුණා. මේ නින්දාව, අපකීර්තිය තුලින් ඒ අවස්ථාව ආයි ලැබෙන්නේ නැහැ, ළමයා ආයි එන්නේ නැහැ. එහෙනම් රාත් වෙන්න සුදුසුකම් තියෙන, තමන්ගේ භවය හදාගන්න මේ ආපු ළමයාට නින්දා කළා, අපාස කළා, ඒ ළමයාගේ ඒ නිවනට අදාළ අවස්ථාව නැති කළා. මේ කානන්තරීය පාප කර්මයක් නෙමෙයිද? අන්න බලන්න බ්‍රාහ්මණයාට පේන විදිය. ඊටපස්සේ බ්‍රාහ්මණය ආයි අයියෙන් hina වෙනවා. එතකොට තවත් අපට බය හිතෙනවා, මේ hinaව 아무තු එකක්. ස්වාමිනී කියන්න දැන් මොනවද හිතෙන්නේ? මේ සම්පූර්ණ කය වාලා 100ට 4න් එකක් තමයි මේ අරගෙන ආවේ විලි. මේකට වහන්සේ උඩ පැන්නා. එදා නූල් පොටක්වත් නැතුව අමු එළුවෙල්ලෙන් ආවා පටාචාරි. කවුරුත් උඩ පැන්නේ නැහැ. රෙදිවල ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ, සිතේ ප්‍රශ්නයක්. පුංචි ළමයි ඕ එළුවෙන් සෙල්ලම් කර දුවන්නේ, මල මුත්‍රා කරන්නේ ප්‍රසිද්ධියේ, කෝ ප්‍රශ්නයක් නැහනේ. එහෙනම් ඔබ වහන්සේට මේක ප්‍රශ්නයක් වුණා. එදා පටාචාරි නූල් පොටක්වත් නැතුව ධම්සභා මණ්ඩපයට පැමිණියා. තථාගතයන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. පටාචාරි රාත් වුණා. බලන්න රාත් වෙන්න රෙදි අවශ්‍ය නැහැ කියලා ආර්ය සංඝයා දන්නවා. රාත් වෙන්න රෙදි අවශ්‍යයි කියලා ඔබ වහන්සේ මේ උඩ පැන්න නිසා ඔබ වහන්සේ තාම පුතුජනයි කියලා ලෝකෙට ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේ ප්‍රසිද්ධ කළා. ඔබ වහන්සේ ඉන්න මානසිකත්වය මිනිස්සු දැනගත්තා. ඔබ වහන්සේව තමයි ඔබ වහන්සේ ලැජ්ජා කරගත්තේ. ඔබ වහන්සේව තමයි ඔබ වහන්සේ අගෞරව කරගත්තේ. ඔබ වහන්සේ මොකවත් වඩලා නැහැ කියන එක තමයි මේ ප්‍රකාශ කළේ. මේක දැන් හදාගන්න ඒ දරුවා එයාගේ කටයුතු හදාගනි. එයාගේ අඩුව එයා හදන්න නැතුව එයාට නිවන් යන්න බෑ. ඒක එයාගේ ප්‍රශ්නයක්. ඔබ වහන්සේ ආවේ ඒ අඩුව තුලින් අඩුවක් හදාගෙන තවත් ප්‍රමාද වෙන්න නෙමෙයි. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන කිව්වේ ඔබ වහන්සේ නිවන් දකින්න. ඒ නිසා මේ අඩුව ඔබ වහන්සේගේ කැමැතිනම් අදා ගන්න කියලා කියනවා. බලන්න අපි නිතරම මේ බ්‍රාහ්මණයාගේ ඇසෙන් බලන්න ඕනේ. ඒ උත්තමයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, මේ ප්‍රශ්නය අමුතු විදිහට දකින්න කෙනෙක්. එහෙනම් ඒගොල්ල හැම භවයේම ගුණධර්ම වඩනවා. ගෙවල් වල දෛනිකව භාවනා වැඩසටහන් තියෙනවා. දෙපොයි දවස්වල නිස්සබ්ද භාවනාවේ යෙදෙනවා. සෑම අවස්ථාවක් තුළම කමඨාන් වඩනවා. සෑම කුළුඳුල් දරුවාම ශාසනයට පූජා කරනවා, හිමාලේ තපෝ වනයේට. එහෙනම් අපේ පවුල් වල සෑම ගෙදරකින්ම දරුවෙක් පූජා කරන සිරිතක් පිනවද? නැහැ. එහෙනම් එපා කරපු කෙනෙක්, ඔළුව හොඳ නැති කෙනෙක්, ඒ ගෙදරට ගමට කරදරයක් නම් ඒ දරුවාව පූජා කරනවා. එතකොටනේ ශාසනය විනාශ වෙන්නේ. වැඩක් ගන්න බැරි නම් කිසිම 100ක් පිළිවෙලක් නැත්තම් ඒ දරුවා පූජා කරනවා. එතනේද ශාසනයේ වැඩ අවුල් වෙන්නේ. අන්න බලන්න අපි ශාසනය විනාශ කරන ඇති. නමුත් ඒ උත්තමයෝ එහෙම කරන්නේ ගොඩාක් ප්‍රඥාව තියෙන තමන්ගේ කුළුඳුල් පුත්‍රයා ශ්‍රේෂ්ඨ ශක්තිය තමන්ගේ ශක්තියේ ප්‍රධානම ශක්තිය අරගෙන ඒකට පුංචි කාලේ ඉඳලාම දෙන්න තියෙන හැම කමඨාණක්ම දීලා සසර කලකිරවලා මේ ගී ජීවිතවල තියෙන ප්‍රශ්න වලට එපා කරවලා එයාට මේ ගී ජීවිත ක්‍රියා සමාජය දකින්න බැරි තරමට එයාගේ මානසිකත්වයේ ලෝකෝත්තරව විකෘති කරලා එයාට දෙන්න තියෙන හැම භාවනාවක්ම දීලා ගින් හිමාලයක් තරිනවා. එයා කවදාවත් මේ සමාජයට එන්නේ නැහැ. කිසිම කෙනෙකුගේ ලස්සනක් පේන්නේ නැහැ. කිසිම කෙනෙක්ගේ කයට රාගයක් ඇති වෙන්නේ නැහැ. හේතුව පුංචි කාලේ එයාට ඒ ඔක්කොම දඬුවම් ටික දීලා කොච්චර එයා තනියෙන් හිටියත් එයා තනියෙන්ම ඉඳ හරිනවා. තනිකමන් රකින්න යන්නේ නැහැ. එයා දැන් කැමති තනියට. ඇයි පුංචි කාලේ ඉඳලා තනියෙන් ඉඳලා උරු වෙලා එයා මිනිසුත් එක්ක ඉන්න කැමති නෑ. එහෙනම් දැන් එයා තපෝවණයට කැමති. එහෙනම් අපේ ගෙවල් වල අපි මොනවද කරන්නේ? හැමදාම අපේ දරුවෝ අපෙත් එක්ක ඉන්න ඕන නිසා සෙනෙහසෙන් ඇලිලා බැඳිලා ඒ දරුවා සසරට ඉර කරගන්නවා. එහෙනම් මේ තාපසතුමා කල්පනා කළා ආස්වාස ප්‍රාස්වාසයේ මත සිය තැබීම නිසා මේ ආයතන හයට ගෝචර වෙන ධර්මය පෙර නොඇසූ ධර්මය. මේ ධර්මය තමයි ගනුදෙනු කරලා තියෙන්නේ. ධර්මයේ තමයි ස්පර්ශ කරලා තියෙන්නේ. සෑම මොහොතක් ගානෙම මම ධර්මයත් එක්කමයි ජීවත් වෙලා තියෙන්නේ. මන්තරන් ධර්මයේ අතගාපු කෙනෙක් මේ ලෝකේ නැහැ. මන්තරන් ධර්මයේ ස්පර්ශ කරපු උත්තමයෙක් මේ ලෝකේ නැහැ. හැබැයි ඒ බව මම දන්නේ නැහැ. ඒ දන්නේ නැති ප්‍රශ්නේ තමයි තිබුණේ. හැබැයි දැන් දන්නවා මම මේ නාම රූප ධර්ම වලින් මේ ආයතන අයට ගෝචර වෙන සෑම සංස්කාරයක්ම සංඥාවක්ම ධර්මයක් බව දැන් දන්නවා. දැන් මම පෙරණොයසු ධර්මයේ හාන්න සූදානම්. දැන් මම පුටුවක් වාඩි වුණා මිදුලේ මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. මිනිස්සු ඇවිල්ලා කියනවා අනේ අපේ හාන්දුරනේ අපේ දරුවාගේ මේම ප්‍රශ්නයක් තියෙනවා. සන්තෝසයි. කනේ ප්‍රශ්නයක් නෑ මට. මං හිතනවා සිතින් කනේ ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේකට මං කැළඹෙන්නේ නෑ. එයාගේ කැළඹිල්ල එයාගේ ප්‍රශ්නයක්. මම මේකට උත්තර දෙන්නෙත් නෑ. ඇයි මගේ කටේ ප්‍රශ්නයකුත් නෑ. එයා අඬා වැළපෙනවා. මං කලබල වෙන්නේ නැහැ. ඒතුව මගේ ඇසේ ප්‍රශ්නයක් නැහැ. මං බලාගෙන ඉන්නවා මේ මිනිස්සු කොච්චර හඬනවද. චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනි පියවර දුක. ඒක මොනතරම් තේරෙනවද? ඒකට හේතුවක් මේ විදිහටම තේරෙනවා නම් අඬහඬා තේරුම් ගන්නවා නම් කොච්චර හොඳයිද? බලන්න එයා කල්පනා කරන වෙන එකක්. අන්න එයා පෙර නොයසූ ධර්මයක් දැන් ඇහෙනවා එයාට ඇස් වලින්. ඒගොල්ලෝ හඬලා මේ ඔක්කොම මගේ වැරදි තමයි මේ දරුවෝ පුංචි කාලේ ඉඳලා අන්න බලන්න එයා සන්තෝෂ වෙනවා. ආමයට මේ දුකට හේතුව තේරෙනවා. චතුරාර්ය සත්‍යයේ පළවෙනි පියවර මෙයා දෙවෙනි පියවරට ගියා. සන්තෝෂයි. ඒකත් එයා බලාගෙන ඉන්නවා. එයාගේ ඇස්වල දෝෂයක් නැහැ. ඒ නිසා ඇස්වලින් ගැලපෙන්නේ නැහැ. එයා ඊට පස්සේ කියනවා මේ දරුවෝ වැඩක් නැහැ. මුන් ඔක්කොම අනිත්‍යයි. ඉන්න උනුත් කවදා හරි දවසක ඕක කරනවා. ඔක්කොම අත්හරිනවා. අන්න බලන්න එයා කමටාන වඩන්න තුන්වෙනි පියවරට ගියා. තුන්වෙනි පියවරට ඇවිල්ලා කියනවා අනේ අපේ හාන්දරේ මම ඔක්කොම අත්හරිනවා. මම ගෙවලුත් අත්හරිනවා, දොරවලුත් අත්හරිනවා. ඔක්කොත් වැඩක් නෑ මට කියලා අන්න බලන්න යන නිමා කරන ඇති. එහෙනම් එයා මේ අඬ ගියා කෑ ගන්නේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි පියවර. මේ විලාප දොඩවනකට අපිට තේරෙන මේ දෙවෙනි පියවර. මේ හැම එකක්ම බොරුවක්. අපේ හාන්දරනේ මම නිකන් බොරුවට මුලා වුණා. මුන් එකෙක්වත් විශ්වාස කරලා බෑ. මුන් ඔක්කොම එලවන්න ඕනේ කියලා කියනකොට අන්න බලන්න අත්තරීම පුරුදු කරනවා. දාණය පරිපූර්ණ වෙනවා. මේ විදිහට මේ ස්වාමීන් වහන්සේ ඇස්සරලා බලාගෙන ඉන්නව මොකවත් කියන්නේ. ඇයි? Tamange ඇස්වල දෝෂ තිබුණොත් තමයි අර කඳුළු ප්‍රශ්නයක් වෙන්නේ. ඒ උපාසක මෑණියන්ගේ කැළඹිල්ල ඒ වේදනාව ප්‍රශ්නයක් වෙන්නේ. කන් වල දෝෂ තිබුණොත් තමයි ඇහෙන ශබ්ද වලට කැළඹෙන්නේ, උත්තර බදින්නේ, පිළිතුරු හොයන්නේ. කයේ ප්‍රශ්නයක් තිබුණොත් තමයි කලබල වෙලා නැකිටලා වතුර දීලා තේ දීලා අනේ ඉඳ ගන්න. මොකද්ද ප්‍රශ්න? කයේ ප්‍රශ්න තියෙනවා අපේ. එහෙනම් අද ඉඳලා මේ භාවනාව තුළින් මේ ප්‍රත්‍යක්ෂ වෙන ධර්මය ස්පර්ශ කිරීමේ ධර්ම දේශනාව අපේ ජීවිතවල උත්තරීතර ධර්ම දේශනාවක්, අපේ චර්යාව හදන ධර්ම දේශනාවක්. මම හිතන්නේ අපේ ජීවිතයේ වටිනාම ධර්ම දේශනාව මේක වෙන්න ඕනේ කියලා. එහෙනම් අද ඉඳලා මේ ආර්ය ගුණධර්ම වඩමු. ආයතන හය තුලින්ම ධර්මයේ ස්පර්ශ කරමු. සෑම තප්පරයක් තුලම අපි ධර්මයේ තුල ජීවත් වෙන බව දැනගනිමු. පොබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මේක එදා එකක් නෙමෙයි. මේ දැන් මේ ඇහෙන්නේ පොබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. කලින් නොදැක්ක විදියට දකිමු. පොබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. කලින් කතා නොකරපු විදියට කතා කරමු. පොබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. කලින් ඇසුරුණු නැති විදියට අද විනයානුකූලව ඇසිරෙමු. පොබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. කලින් නොසිතපු විදියට අද සිතමු. පංච සීලයට අනුව විනයට අනුව කල්පනා කරමු. චෛතසික අදමු. පොබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. බලන්න අපගේ චරිතය හදාගන්න, අපගේ කමඨාන පරිපූර්ණ කරන්න, අපගේ ආර්ය ජීවිතය ශක්තිමත් කරන්න, නිමාවටපත් කරන්න අපට අද ධර්මය ලැබුණා. මේ ධර්මය අද අපි ශ්‍රවණය කිරීම තුළින් පෙර නොඇසූ ධර්මයක් බවට මේකපත් වුණා. එහෙනම් මේම කතාවක් අපි අහලා නැහැ. කතා කරන තරමක් මං ගැන මං කතා කරලා තියෙන්නේ. බලන තරමක් මමයි මං ගැනමයි මං බලලා තියෙන්නේ. ඇහෙන තරමක් මාවයි මං ශ්‍රවණය කරලා තියෙන්නේ. ඇසිරෙන තරමක් මාවයි මං ඇසිරෝලා තියෙන්නේ. පිට මිනිසුන්ගේ දේවල් මොකවත් මට කරන්න බෑ. තියෙන දේ නිසා අපට වෙන දෙයකින් අලුතෙන් එකක් හදන්න බෑ. කරන කියන කෙනා මොනවද කරන්නේ, කියන කෙනා මොනවද කියන්නේ කියලා අපි දන්නේ නෑ. නමුත් මම ඒ ගැන කියනවා නම් ඒ කියන්නේ මා ගැන නේද? එහෙනම් මගේ අඩුව මම ප්‍රසිද්ධ කර කර ඇවිදලා තියෙනවා. අර මම ගොළුවෙක් කියලා බෝඩ් එකක් එල්ලාගෙන මිනිස්සෙක් යනවා. ඒ බෝඩ් එකේ තියෙන්නේ මොනවද? මම ගොළුවෙක්. එහෙනම් එයා ගොළුවෙක් බව තමයි මේ කියන්නේ. එහෙනම් බෝඩ් එකේ ගොළුකමක් මොකවත් නෑ. එහෙනම් ඒ වාගේ මම දුස්සීලයි, මට මේවා අධර්මිෂ්ඨ ලෙස පේනවා, මේ හැයෙන දේවල් ද්වේෂයෙන් ඇහෙනවා, මේ මිනිසුන්ගේ චර්යාවලට මං කැළඹෙනවා, මගේ මානසිකත්වයේ සංවර නැහැ, මෛත්‍රිය පරිපූර්ණ නැහැ, අනුකම්පාව පරිපූර්ණ නැහැ, ශ්‍රාවක සංඝයාට කිසිම අනුකම්පාවෙන් මම උදව් කරන්නේ නැහැ, ඒව අදා ගන්න මේ අඩුපාඩු නේද කී ඇවිදලා තින්නේ සසරේ. එහෙනම් ඒ පුරුදු නිසා අදත් අපි කී ඇවිදිනවා. ශ්‍රාවක සංඝයාගේ අඩුව ඒ සංඝයාගේ අඩුව මිසක් අපේ අඩුවක් නෙමෙයි. ගීපින්වතුන්ගේ සියලෝම අඩුපාඩු ඒ අයගේ අඩුපාඩු මිසක් අපේ අඩුපාඩු නෙමෙයි. එහෙනම් මේ ධර්මය අද මේ අසකන දිවනාසය සමසිත කියන ආයතනයෙන් ස්පර්ශ කරන්න ඕනේ. එහෙනම් අද මේ ධර්මයේ ශ්‍රේෂ්ඨම ධර්මයක්, අපගේ ජීවිතවලට මංගල පණිවිඩයක්, එහෙනම් උතුම් මංගල කාරණාවක් වෙන්න ඕනේ හද ඉඳලා. මේ සියලෝම ශ්‍රාවක පින්වතුන් අපගේ ජීවිතය තුළ මේ ආගත්ත ධර්මය පෙර නොඇසූ ධර්මයක් බවට ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන වලින් ප්‍රතිචාර මොකවත් දක්වන්න එපා. ප්‍රතිචාර දක්වනවායි කියලා කියන්නේම එයාගේ අඩුව එළියට දානවා. අඩුව මොකද්ද කියලා සිතින් දැනගන්න. සිතින් එක හදන්න, නිරෝධ කරන්න. අඩුව ඇදෙනකොට ප්‍රතිචාර නැවතෙනවා. එහෙනම් අද ඉඳලා කවුරු කතා කළත් ඒ කතා කරනට ඇයෙනකොට කන්වල දෝෂ තිබුණොත් උත්තර දෙන්න පුළුවන්. කන්වල දෝෂ නැත්නම් උත්තර නොදී ඉන්න පුළුවන්. හේතුව යම්කිසි කෙනෙක් ඇවිල්ලා දානයක් දෙන්න ඕනේ ඔබ වහන්සලාට කිව්වොත් ඒක කාගේ ප්‍රශ්නයක්ද? එයාගේ ප්‍රශ්නයක්. මොකද එයාගේ ප්‍රශ්නේ අර මියපරලෝ ගිය කට්ටියට ආදරේ වැඩි. ඒ කට්ටිය දිව්‍ය ලෝකේ යවන්න ඕනේ. ඒ කට්ටියත් මේ ලෝකේ ඉපදලා රජකම් කරන්න ඕනේ. එහෙම නැත්නම් එයා නැවත දරුවෙක් කියලා අපි ළඟටම ඇවිල්ලා දුක් විඳින්න ඕනේ. අපේ ඒන් අපිට පස්සේ කොටන්න ඕනේ. දැන් මේක එයාගේ ප්‍රශ්නයක්. එහෙනම් මේක ඇයිච්ච ගම කොහමද මොනවද කොයි විදිහටද කියලා දැන් අපි කලබල වුණාම දැන් මොකද වෙන්නේ? කනේ දෝෂයක් පේනවා. බලන්න මෙයා ලෝභයේ ප්‍රසිද්ධියේ කී නැති. බලන්න මෙයා අල්ලා ගැනීම පුරුදු කරන ඇති. බලන්න මෙයා කුසල් වලට තියෙන මසුරුකම. එහෙනම් මේ ධර්මතාවයන් අපට ඇහිලා නැහැ. යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් දෙනවා නම් එයා අපෙන් පේනහන්නේ, කේන්දර හදන්නේ, නැකත් හදන්නේ. ස්වාමීනි අපි දානයක් ගෙනාවා, හොඳයි පිළිගන්නන්න. එහෙනම් දාන දෙන හදාස තියෙන කෙනා හත්තරින කෙනා නැකත් බදන්නේ, කේන්දර හදලා සුබ වෙලාවල් හදන්නේ. අත්තරින කෙනා හත්තරිනවා මිස. එහෙනම් අත්තරීමේ උදාහරණය තමයි අපේ තථාගත මහබෝසතාණන් වහන්සේ. Tamanට දරුවෙක් ලැබුණ බව දන්නවා. ඒ රාහුල කුමාරයා, ඒ යසෝදරා, ඒ උත්තරීතර භාර්යාව උන්වහන්සේ නිකන්වත් බැලුවේ නැහැ, අවසර ගත්තේ නැහැ. ඒ මාබෝසත් භාර්යාව මේ ලෝකෙ ඉපදුනා. රාහුල කුමාරයා අනාගතේ මේ රාහත් වෙන්න ඉන්න බෝධිසත්වෙක්. එහෙනම් මේ හැමෝම බෝධිසත්වයෝ නේද? එහෙනම් මේ බෝධිසත්වයෝ අත්තරියා කොහමද තවත් බෝධිසත්වෙක්? එහෙනම් අපේගේ ජීවිතවල අපිත් අත්තරින්න ඕනේ කිසිම බලාපොරොත්තුකින් තොරව. එහෙනම් උන්වහන්සේ තමන්ගේ බෝධිසත්ව චරිත අත්තරිනකොට කිසිම කෙනෙකුගෙන් අඳාම් බැලුවේ නැහැ. තාත්තා ළඟට ගිහිල්ලා මම මේ කට්ටිය අත්තරිනවා කමක් නැද්ද? එහෙම ඇව්වේ නැහැ. රාජ්‍ය සභාව කැඳවලා මම මගේ දරුවායි භාර්යාව අත්හැරලා යනවා. මේ ආචාර්ය මාන්සේලා මට අවසර දෙනවද? එහෙම නැකත් ඇදුවේ නැහැ. සුබ වේලාව කීයද එළියට යන්න ඒවා මොකවත් නැහැ. අසුබද රාවුද ඒවා මොකවත් මට අදාළ නැහැ. අත්තරින කෙනාට ඒ එකක්වත් ප්‍රශ්න නෙමෙයි. එහෙනම් දාන දෙන්න අපෙන් කේන්දර හදනවා නම් නැකත් හදනවා නම් එයා අත්තරින ක්‍රමවේදයේ අවුලක් තියෙනවා. එහෙනම් හරියටම මැරිච්ච දිනයක් හදලා මැරිච්ච වෙලාවක් හදලා ඒ මිනිස්යාට හරියටම පින් දෙන්න බලාපොරොත්තු සැලසුම් කරලා ලෝභය උපරිම නැකතට හදලා ලෝභ නැකත තමයි මේ ගෙනල්ලා කියන්නේ අසුවල් දවසේ අසුවල් වෙලාවේ අසුවල් වෙලාවට දානි දෙනවා. එහෙනම් අත්තරින කෙනාට නැකතක් තියෙනවද? එයා අත්තරිනවා කියන්නේ අතේ තියෙන දේ බිම දාරනිකා ඉන්නවා අත්තරියා. එහෙනම් අපගේ ජීවිතවල යම්කිසි කෙනෙක් ඇවිල්ලා යමක් කියනකොට අපට තේරෙන්න ඕනේ මේ මිනිස්සයා කියන්නේ ධර්මයක්. මම තාම ලෝභය වඩනවා. දානය තුලිනුත් මම ලෝභ වඩනවා. කුසල් ලෝභය වඩනවා. පින් ලෝභය වඩනවා. අනිත් අය සසරෙන් එතර කරන්න හදනවා. මම එතර වෙන්නේ මගේ අඩුපාඩු මොකවත් මට පේන්නේ අනිත් අය අඩුපාඩු හදන්න නැතුව සසරේ ඉර වෙලා ඉන්නවා. ඒ ලෝකේ දිව්‍ය ලෝකේ යවන්න හදනවා. මම ඉර වෙලා ඉන්නවා. මට වැඩ කරගන්නේ මේ සේරම බණ ටික එයා කියනවා නේද මේ දානය තුලින්. එහෙනම් ඒක හේනවා නම් ඒ උත්තමයා hina වෙලා සන්තෝෂ වෙනවා. බලන්න උදේ පාන්දර මගේ කනට මී පැණිවක් කරනවා වාගේ ලස්සන ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබුණා. මේ උපාසකම්මා මේ කියන සෑම කාරණාවක්ම මංගල කරුණු. මේවා තමයි මංගල සූත්‍ර තථාගතයන් වහන්සේ වහන්සේට දීර්ඝායස ලැබේවා. මේ ශාසනයට දීර්ඝායස ලැබේවා. ඔබ වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් ගුණධර්ම පුරලා දේශනා කරපු මේ සත් ධර්මයට දීර්ඝායස වේවා. මේ මහා සංඝරත්න මාර්ගඵලලාභීන්ට දීර්ඝායස වේවා. හැමදාම මේ ධර්මයේ ඒ අයට ලැබෙන්න සැලසේවා. මට හැයෙන මේ ධර්මය හැමෝම අසත්වා. මට ඇති වෙන නිවන හැමෝටම ඇති වෙත්වා. සියලු සත්වයෝ මෙවැනි ධර්මයන් ශ්‍රවණය කරලා සංසාරයෙන් අත මිදේවා කියලා ඇතුලෙන් සාදුකාර දෙදී මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. බලන්න එයා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. එයාගේ කනේ දෝෂ තිබුණේ නැහැ. හැම දෙයක්ම යා ධර්මයේ වශයෙන් ස්පර්ශ කළා. එයා සෑම මොහොතම ධර්මයත් එක්ක යා ජීවත් වෙනවා. එයා පෙර නොඇසූ ධර්මයක් මේ ශ්‍රවණය කරන්නේ. එහෙනම් කලින් ශ්‍රවණය කරනකොට දින අරගෙන මොනවද දෙන බඩු මුට්ටු අපිට කෝවිදාල් දෙනවද? ප්ලාස්ටික් අපිට කොස්සක් දෙන්න පුළුවන්ද? පිරිකර වලට අපිට කපුරෙදි දෙන්න පුළුවන්ද? එහෙම යා ආනවා. එහෙනම් අයා ඒ දානෙට අවුලා ඒ ප්‍රත්‍යයට අවුලා අද එහෙම කරන්නේ දෙන්න කැමති කෙනා මොකටද අපෙන් ඇවිල්ලා ආන්නේ අපේ කාලේ අපරාධේ. ඒ උපාසකම්ම කල්පනා මේ මොකද්ද මේ කියන්නේ? අත්තරින කෙනා නැකත් අදන්නේ නැහනේ උපාසකම් මේ නැකත් අදන කෙනා දෙන්නේ නැහනේ. ඒකත් එමෙද. එහෙනම් යම්කිසි කෙනෙකුට යමක් දෙන්න අදනවා නම් එයා දෙනවා මිසක් නැකත් අදන්නේ නැහැ. නැකත් අදනවා කියලා කියන්නේ දෙනවද නැද්ද කියලා සුදුසුකම් බලනවා. දැන් අපේ ජීවිතවල ඉන්නකොට අපට මතක ඇති යම්කිසි දරුවෙකුට අපේ මංගල යෝජනාව ගේනකොට නැකත් හදනවා. ඇයි නැකත් හදන්නේ? අර ග්‍රාහය කොහෙද ඉන්නේ? මේ ග්‍රාහය මොනවද කරන්නේ? මේ ග්‍රාහයට අර ග්‍රාහය පේනවද? අර දෙන්න ළඟ ළඟ ඉන්නවද? ඈත් වෙලාද? ඇයි මේ බලන්නේ? දෙනවද නැද්ද? මෙයා සුදුසුද මේක දෙන්න? අපේ දරුවා මෙයාට දෙනකොට මේ අපට යාපතක් වෙයිද? මේ ඔක්කොම කල්පනා කරන. ඒ කියන්නේ එයා දානයක් නෙමෙයි දෙන්නේ. එයා දන් දෙන්න සුදුසුකම් හොයනවා. එහෙනම් ඒ දාණය කවදාවත් දානයක් වෙන්නේ නැහැ. එහෙනම් අපේ තථාගතයන් වහන්සේ වෙස්සන්තර ජාතකයේ අපි දකිනවා දරුවා දෙනකොට මේ දරුවා ගන්න මේ තාපසයා සුදුස්සෙක්ද නැද්ද? මේ භාර්යාව ගන්න මේ ගීයා සුදුස්සෙක්ද නැද්ද? මේ වස්තු ගන්න මේ පින්වතුන් සුදුස්සොද නැද්ද? මොකවත් බැලුවේ නැහැ. දරුවා ගන්න යන්න නැකත් බලන්නේ නැහැ. භාර්යාව ගන්න යන්න ඉන්නපා යන්න. එහෙනම් බලන්න ඒ තථාගතයන් වහන්සේ අපට දීපු උදාහරණ උපමා අද කො අපේ චරිතවල මේවා ග්‍රහණය වෙලා නැහැ. මේවා අපේ චරිතවලට පත්තියම් වෙලා නැහැ. අපි තාම මේක දෙනවද නැද්ද කියලා හඳාම් බලබල පේන බලබල ඉන්නවා. අත්තරින්නේ කොහොමද කියලා එදා දේශනා කළා. එහෙනම් දානයක් දෙනකොට මාසේ දිනේ නැකත් අදලා වෙලාව නැකත් අදනවා නම් නැකතට වැඩ කරන කවුරුත් අත්තරින්නේ. ඒගොල්ලෝ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් තමයි අත්තරින්නේ. නැකත් බලන්නේ නැති කෙනා ලාභ සත්කාර මොකවත් නැහැ. එයා ඉවර කරන්න දන් දෙන්නේ. එහෙනම් අපගේ ජීවිත තුළ සෑම වචනයක් තුළින්ම අපි ධර්මයේ ස්පර්ශ කරමු. සෑම නාමයක් රූපයක් තුළින්ම වර්ණයක් තුළින්ම අපි ධර්මයේ ස්පර්ශ කරමු. සෑම ගන්ධයක් තුළින්ම ධර්මයේ ස්පර්ශ කරමු. සෑම රසයක් තුළින්ම ධර්මයේ ස්පර්ශ කරමු. සෑම ඇඟීමක් තුළින්ම ධර්මයේ ස්පර්ශ කරමු. සෑම චේතනාවක් තුළින්ම ධර්මයේ ස්පර්ශ කරමු. එනම් අද මේ අලුයම පාන්දර අපි අවදි වෙලා අපේ කාලය අපගේ ආර්ය ජීවිතය වෙනුවෙන් කැපකලා අපේ දුක නිවා ගැනීම පිණිස අපි මේක ආයෝජනය කළා. මේ ආයෝජනය කවදාවත් ඉස් වෙන්නේ නැහැ. අපගේ කැපවීම කවදාවත් ඉස් ප්‍රතිඵල ගන්නලා දෙන්නේ නැහැ. එහෙනම් අද අපි මේ ශ්‍රවණය කරපු ධර්මය අපගේ ජීවිතවල ශ්‍රේෂ්ඨ උත්තරීතර ධර්මයක්. අපගේ ආයතන ආයතන අඩුව හදන්න අපට කවදාවත් නොලැබිච්ච කමඨාණක් අපට ලැබුණා. අපේ ආයතන අය පිළිබඳව අලුත් අත්දැකීමක් අවබෝධයක් අපට ලැබුණා. එහෙනම් මේ ධර්මය කරේ මාළයක් වශයෙන් අතේ මුද්දක් වශයෙන් මේක බලන ගම වටිනා දේවල් අපි නැති කරන්නේ ළඟ තියා ගන්නවා. ඒක කයේ තියාගෙන ඉන්නවා. නිදාගන කොටත් වැසිකිලි කැසිකිලි යන කොටත් පැම්පාස් වෙන කොටත් වටිනා දේවල් ගලවල යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මේ විදිහට මේ වටිනා උත්තරීතර සද්ධර්මය මේ කයේ ඉන්ද්‍රිය වශයෙන් අපි බලඳගමු. මේ කයට ආරූඪ කරගමු. මේක නිතර නිතර මෙනෙහි කරමු. මේක අපගේ මන්ත්‍රයක් වශයෙන් අපගේ ජීවන පැවැත්මක් වශයෙන් නැවත නැවත මෙනෙහි කරමු. අපි මේ ධර්මය තුලින් මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය අඩුව අදලා මේ ලබාපු ජීවිතය සාර්ථක ප්‍රතිඵල ගන්නටත් දුක නිවා ගන්නටත් මාර්ගඵල නිවන් අවබෝධය කර ගන්නටත් මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය මේ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අපට හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.